හරි අද මම කතා කරන්න යන්නේ නිතරම මේ දවස්වල ඇහෙන දෙයක් වන augmented reality ගැන මේ augmented reality applications අපි කොහොමද පාවිච්චි කරන්නේ ඉස්සරහට මේවා අපිට කොයි වගේ වෙයිද ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති apple ලගේ පහුගිය දවස්වල free launch එකක් තිබුණා ඒ කියන්නේ අලා introduce කරලා දුන්න apple vision pro කියලා device එකක් ඉතින් මේ දේවල් කොහොමද ඉස්සරහට අපේ environment එකට එන්නේ අපි මේවට apps කොයි වගේ වෙයිද ගැන තමයි මම අද කතා කරන්නේ හැබැයි මම හිතුව පොඩි වෙනසක් කරන්න මේ දේවල් ගැන මම කතා කරනට වඩා ඉතින් ඔයගොල්ලෝ දන්න කියන tech communicator කෙනෙක් විදිහට ඉඳ මලින්ද අලහකොන් මේ වැඩේට එක්තු කරගන්න. ඉතින් මලින්ද thank you අද වැඩේට ආවට. ඉතින් මලින්ද මේ කොහොමද ඔයා හිතන්නේ මේ මේ augmented reality technologies augmented reality වගේ දේවල් අපේ work space එකට කොයි වගේ එයිද? ඔව් කෝසල ඇත්තටම අපි මේ මේ දේවල් ගැන offline ඕන තරම් කතා කරලා තියෙනවා. අපි කතා කරපු වෙලාවට පොඩි කැමරාවක් හංගලා තියන්න පුළුවන් වුණා නම් තව ගොඩක් discussion එක ගන්න පුළුවන් එළියට. Yes මේක ඇත්තටම ඔය Apple Vision Pro එක. දැන් ඔය device එක ගැන අපි කතා කරොත් එහෙම ඒක මම හිතන හරිම අමුතු device එකක් කියලා. මොකද ඔකේ තියෙනවා AR VR තියෙනවා. AR එක අපි දැකලා තියෙනවා Microsoft ලගේ තිබුණා. VR තිබුණා Facebook Meta කට්ටියගේ. මේක technically ගත්තොත් VR headset එකක්. නේද? මේක VR headset එකක්. හැබැයි තියෙනවා pass through එකක්. That's right. Pass through එකක් තියෙන හින්දා ඒකේ AR වගේ පේන්න ගන්නත් පුළුවන්. හැබැයි ARම නෙමෙයි වගේ. හැබැයි AR experience එක ගන්නකොට මට තිබිච්ච පොඩි සැකයක් තමයි මේ latency එක. Latency එක shot එකක් හරි තිබ්බොත් එහෙම ඔක ටග් ගාලා මිනිස්සු disorient වෙනවා. හැබැයි දැන් අපි දැක්ක early testers වලින් නේ 30 දුන්නා. ඒ කටියක එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ කියන්නේ ඒකත් මම හිතනවා හොඳ ඇති. ඊළඟට display එකේ resolution එක නම් 4K. 4K වලට තර වැඩිද කර දෙක හරි බැලුවම මේ display දෙක තියෙන එකත් ඒකත් sorted. ඊළඟට අර මේක gesturing detector එකත් eye tracking ඒවත් හොඳයි කියලා තමයි දැනට කියන්නේ. ඉතින් දැන් ඔය ඔක්කොම තියෙනවා නම් ඔකේ applications ටික open වෙනවා. මම වගේ චුට්ට ඊට කලින් අහන්න කැමති මලයි දැන් කොහොමද දැන් මේ augmented reality VR එක දැන් පොඩ කාලයක් තිස්සේ තිබ්බනේ. ඒ සාමාන්‍යයෙන් දැන් අපි මේක කතා කරන්නේ මේ දැන් මේ අපි Apple ලා ගැන කතා කරනකොට අමතක ඒ නිසා මම මේක ගැන වැඩිපුර අහන්නේ. හැබැයි මේ මේ technologies ටික සහ මේ utilities සහ මේ applications ටික කාලෙකින් තමයි තිබ්බා. හැබැයි මම හරිය මීටනේ මේ grow වෙන්නේ හරිය මින් සහ මේ use cases හරිය slow නේ. ඒකට හොඳ Facebook ලා මේක තාත්තා තියලා දෙනවා මම හිතන්නේ Microsoft ලා try කරනවා සහ ඊනමතර වෙන companies තියෙනවා හැබැයි දැන් මේ Apple ලා මේකට ආපු නිසා තමයි ආයික අර සුපුරුදු පරිදි මේක කතා කරන්න එක හේතුවක් වෙන්නේ ඔයා හිතන්නේ මේ Apple ලා මේකට එන එකත් එක්ක මේකේ movement එක කොයි වගේ වේද මේකේ directions ඒක අපි repeatedly දැකලා තියෙනවනේ කොහොමද මොකද මේ දැන් ඔය touch payments mobile payments හැමෝම එක එක විදියට try කරා but Apple Pay ආපු ගමන් මෙන්න හැමතැනම Apple Pay තියෙනවා ඊළඟට මේ wireless headsets headphone එක අයින් කරා හැමෝම කිව්වා අයියෝ headphone නැති phone තියනවාද එහෙම දැන් හැමෝම අයින් කළා. ඒකට හේතුව අර Apple ලට තියෙන ලොකු market share එකක්. මේ market share එක follow කරන අනිත් අයට කැමතුණත් නැති වුණා. ඉතින් ඒක තමයි යථාර්ථය. අනිත් එක ඒ වැඩේ ඒගොල්ලෝ polish විදිහට කරනවා. The headphone අරගෙන හිමීට. කල් අරගෙන හිමීට වෙලා ආරම්භ කරන ද headphone jack එක අයින් කරනකොට අනිත් පැත්තෙන් perfect solutions මේ පැත්තේ ඇවිල්ලා තියෙනවා. දැන් Android phone පාවිච්චි කරන හැමෝමත් wireless earbuds පාවිච්චි කරනවා. ඒච්චර හොඳ නැහැ ඒවා. මේ හොඳේ වඩුයි. හොඳ එකක් ගන්න අර Apple මේ AirPods Pro තරම සල්ලි දෙන්න නැතනවා. ඒ වගේම තමයි මේකත් අර එක එක කටි experimental prototype සඳහා දින්න අතරේ මේගොල්ලෝ near perfect product එකක් එවලා තියෙනවා. ඒ ඉතින් මේ product එකේ අර තියෙන critical ප්‍රශ්න දැන් අපි කතා කරලා තියෙනවා දැන් M1 එද්දි. M1 එද්දි කොහොමද apps emulate කරන්නේ? ඒක හරිම critical point එකක්. දැන් ඒක අදාල නැහැ. ඔව්. දැන් අදාල නැහැ. දැන් ඔල්මෝස්ට් හැම ඇප් එකම වගේ emulators වලින් තොරතුරු. ඔය අදාල කාලේ ගිවා ගන්න බැරුවනේ Microsoft ලගේ project එක fail වුනේ. Emulator එක fail වුණා. අපි බලන් හිටියේ අපි දෙන්නම. වැඩිපුර බලන් හිටියේ. කොහොමද emulation එක කොහොමද Rosetta acceleration එක කොහොමද? ඒක hardware level එකේ ඉඳන් ඒගොල්ලෝ plan කරලා තිබ්බා. ඉතින් ඒගොල්ලන්ට හොඳට තේරෙනවා අර critical pain points. ඉතින් දැන් මේකෙත් critical pain points latency, audio, touch temperature පැත්ත මොනවාගේ? මොකද M2 chip එකක් පාවිච්චි කරනවා. ඒක පැත්තෙන් ආයි අනිත් පැත්තෙන් R1 chip එකක් තියෙනවා. මම ටෙම්පරචර් වලට වඩා ටිකක් වැඩිපුර කන්සර්න් කන්ට්‍රෝලින් කොයි වගේ වෙයිද කියන්නේ. ඔව් තර්මල් ඩිසයින් එක ගැනට වඩා මම ටිකක් වැඩිපුර කන්සර්න්. මොකද M1 chip එක කොහොසල තියනවානේ iPad එකෙත්. මොකක් හරි ඒක අපි බැලන්ස් එක ගහගත්තා. මේක M2 chip එකක් තියෙනවා. M2 chip එකක් තියෙන්නේ. අපි මට තිබිච්ච ප්‍රශ්නේ බර. හොඳ මම ඔක දැන් කඳිනකන් අපිට බලන්න බෑ. සමහරවිට දැන් කොහොසලට අවස්ථාව උදා වෙන්න පුළුවන්. ඒක තමයි. අවස්ථාවක් දා වෙන්න ඉඩ තියෙනවා. පොඩි සම්භාවිතාවක් තියෙනවා අපි බලමු.
ඒක අඳිනකන් කියන්න බෑ මේ බර ඒ කියන්නේ ඔක දැන් දිග වෙලා දාගෙන ඉන්නත් තියෙන පෙවකින් ඇත්තටම ඇත්තටම යූස් කරන්න අනේ දැන් මේ 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 ටෙක්නොලොජිස් පාවිච්චි වෙන තාම හරිය ලිමිටඩ් යූස් කේස් ටිකකටනේ ඩෙමෝ කරන්න විතරයි ඔව් අපිට මේක දැන් රියල් වර්ල්ඩ් සිනාරියෝ එකකට එන්න රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන්ස් විදිහට එන්න තව කොච්චර කාලයක් විතර ඇයිද මොන වගේ වෙයිද කියන තව ඉස්සරහට එන්න ඒක අමාරුයි ප්‍රෙඩිකට් කරන්න ඒ කියන්නේ ඔක මුලින්ම සැහැල්ලු වෙන්න ඕන ඊළඟට ඕක නිකන් අයි වැය එකක් වගේ කන්නඩියක් දාගෙන ඉන්න වගේ හදන්න පුළුවන් නම් තව හොඳයි හැබැයි අපි නිකන් ගත්තොත් දැන් ඔය 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 කම කරන්නනේ Google Glass එක එහෙම ආවේ හැබැයි ඒක ටිකක් head of time වගේ දෙයක් නේ මේ කාලේ හරිද මේ head of time මේ ඕකේ ප්‍රශ්නය දැන් අපි බලන්න ඕන ඕකේ විසඳන ප්‍රශ්නේ මොකද්ද කියලා දැන් අනික තමයි දැන් අපි අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි day to day පාවිච්චි කරන apps ගොඩක් දේවල් මේ දේවල් ගොඩාක් optimize කරලා තියෙන්නේ අපේ මොන හරි use case එකකට ඒක simplify කරගන්න හැබැයි දැන් මේක හැබැයි අපල මෙතනදී කියනෝනේ අර ස්පෙෂල් කම්පියුටින් කියන අලුත් කැලලක් තව. ඒතකොට ඒ වගේ එකකට එද්දි මොන වගේ ඇප්ලිකේෂන්ස් තව මොන වගේ පෝටල් ඕපන්ස් වෙයිද අපි. That's right. දැන් හිතන්න ඔන්න Vision Pro එක මම දැන් මුලින් මම බලන් ඉන්න ප්‍රශ්න අපි බලමු. ඒක තමයි බලන ඇති. දැන් ওই ප්‍රেজেন্টේෂන් එක කීනෝට් එක බලාගෙන ඉන්නකොට මේ මම දැක් මට හිතෙච්ච මුල්ම දේ තමයි මම ඔෆිස් එකේ වැඩ කරනවා. ඔයා මගේ එහා පැත්තේ ඉන්නවා. තව කට්ටියක් එක්ක ඉන්නවා. අපි කැමති නිකන් කතා කරගෙන මේ මෙහෙම ටීම් එකෙම සීන් එකක් ආවා කියලා එහෙම වැඩ කරන්න කොටසක්. තව කොටසක් තියෙනවා අයිසොලේට්. ඔව් අපි අපේ අර මොලේ තියෙන ගැඹුරුම නියුරෝන්ස් ටික ෆයර් කරන වෙලාව තියෙන. ඒ වෙලාවට අපි ආසනේ ફોકસ එක විතරයි. අපිට කන්න එන්න කියනවත් කවුරු හරි කතා කරන්න කෝපි එකක් බොන්න කවුරු කතා කරන්නත් අපි කැමති නැහැ. ඒ වෙලාවට අපි කැමති ෆුල් අයිසොලේට් වෙන්න. ඒ දෙකම කරන්න මොඩර්න් ඕපන් ස්පේස් ඔෆිස් එකක බැද අපි අපි වැඩ කරන්නේ ඕපන් ස්පේස් ඔෆිස් වල. හැබැයි කොච්චර ඕපන් ස්පේස් ඔෆිස් වල අපි වැඩ කරත් ඔයාලට තියෙන ප්‍රයිවට් රූම් එක. මටත් තියෙන ප්‍රයිවට් රූම් එක. අපි කොච්චර මේ වගේ තැනක වැඩ කරත් අපි අපි දන්නවා සමහර වැඩ කරන්න අර අයිසොලේට් වෙන්න අවශ්‍යයි. අන්තිම අන්තිම බිඳුවක් ඕන බ්‍රේන් පවර් එක. එතකොට අයිසොලේට් වෙන්න ඕන. හැබැයි Vision Pro වගේ එකක් තිබ්බොත් ওই දෙකම එකම තැනින් නම් කරන්න පුළුවන්. ප්ලස් දැන් එතකොට මට ඕන නම් ඉමර්ස් වෙන්න පුළුවන්. මේ ෆුල් ඉමර්සිව් මොඩල්ස් කීපෙකුත් තියෙනවා. ෆුල් ඉමර්සිව් මොඩල් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ ස්පෙෂල් මොනිටර්ස් ටික තියාගෙන මගේ එහා පැත්තේ ඉන්න ටීම් මෙම්බර් පේන විදියට වැඩ කරන්නත් පුළුවන්. ඒක හොඳ ඒක ඇත්තටම හොඳ යූස් කේස් එකක්. ඒක පාවිච්චි කරන්න පුළුවන් end. ගොඩක් කට්ටිය කම්ප්ලේන් කරනවා ඇතිනේ 3500ක් දීලා ගන්නයි කියලා. ඔය ටික හදාගන්න 3500ට වඩා යනවා. හරි. අපි වියදම් කළා දේන. ඔය ටික හදාගන්න මේ ඔක ගන්නත් බෑ අපිට. අපිට ඕන මොනිටර්ස් ටික මොනිටර්ස් දෙකක් ඕන හොරිසොන්ටලි තව එකක් වර්ටිකලි ඕන රීඩින් වලට ඒවා හයි රෙසලූෂන් වෙන්න ඕන ඔය ටික and sound system එකක් තියෙන්න ඕන ඔය ටික හදාගන්නත් ඔය ගානම නොගියත් ඔය කිට් වෙච්ච කිට් ගාන මේක මේකේ තව දැන් මේ Vision Pro එකේ ගැන තිබ්බ රූමර්ස් එක බලුවාම හරියට කලින් තිබුණේ 2018 සහ 24 කාලේ මේගොල්ලෝ එනවා මේ ප්‍රොටෝටයිප් එක තමයි කම්පියුටේෂනල් එක එලියෙන් තියාගන්න. රයිට්. එලියෙන් තියාගෙන weaving part එක විතරක් ඔයාලට ඉස්සරහට දෙන්න. කියන්නේ wearable device එක. හැබැයි දැන් තිබ්බ ප්‍රශ්න තමයි ආයර කම්පියුටර් එල්ලන් යනවා කියන වැඩේ. දැන් හැබැයි නමුත් දැන් ඒ ටික අරගත්ත වලට combine කරාට පස්සේ ආයෙත් ඉතින් යනවා තමයි බැටරි එක. මැට්‍රික් දැන් එක්ස්ටර්නල් 2 අවස් තමයි පෙන්නන්නේ. හැබැයි මම පුද්ගලික හිතනවා මේ මේ ඩිවයිස් එක මොකද ඩෙමෝ කරපු කට්ටියගේ අදහස තිබෙත් එයාලට වීඩියෝ කරන්නවත් මොකුත් කරන්න දෙලා නැහැ. ඉතින් එතෙන්දී මෙයාලා සමහර විට මාකට් එකේ යන ෆයිනල් ප්‍රොඩක්ට් ඔයිට වඩා තියක් වෙනස් වෙන්න පුළුවන් කියලා. টপ බෑන්ඩ් එකක් ඩිසයින් කරලා තියෙයි. තාම හරි ඩිසයින් එකක් නැහැ টপ බෑන්ඩ් එකට. මේ තියෙ බැටරි එකටත් සොලියුෂන් තියෙයි and අර ඔයා කියපු එක. දැන් හිතන්න මේකෙත් තියෙන පවර්ෆුල් කම්පියුටර් වෙරි පවර්ෆුල් M2 කියන පවර්ෆුල් චිප් එක ගොඩක් වැඩ මම කරන වැඩ ඔක්කොම වගේ කරන්න පුළුවන් හ්ම් සෑහෙන වැඩක් කරන්න පුළුවන් මේ ඊට පස්සේ දැන් ගෝආගා තියෙන තව පවර්ෆුල් කම්පියුටර් එකක් ඒකේ ස්ක්‍රීන් එක මිරර් කරගන්න පුළුවන් ඒතකොට ඒකේ ප්‍රොසෙසින් පවර් එකට යන්නේ ඒ වගේ යූස් කේසස් ටික මේක ඕපන් වෙනවා අර ක්‍රිටිකල් ප්‍රශ්න විසඳ පුහින්ද ලේටන්සි ඔඩියෝ අයි ට්‍රැකින් ජෙස්චර්ස් ඒවා විසඳ පුහින්ද වේට් එක බලන්න ඕන වේට් ඇන් බැටරි තමයි පොඩ්ඩක් තර්මල් ඩිසයින් එක මම හිතනවා මැනේජ් කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මට තේරිච්ච විදිය තමයි ඔය තර්මල් ඩිසයින් එක පොඩ එන්හැන්ස් කරගන්න ඕන නිසා තමයි මේක කැලි දෙක කඩලා තියෙන්නේ. කම්පියුටේෂනල් ටික M2 එකටත් අර සෙන්සර් හැන්ඩ්ලින්ග් පාර්ට් එක R1 එකට දීලා තියෙනවා. ඔව්. ස්මාර්ට් මූව් එක නැති දෙකල් තියෙනවා. අපල කලිනුත් ඔය වගේ security වලට වෙනම chips දානවා. ඒ ඒවා හොඳ approaches. බැටරි එක sort කරගන්න වෙනවා. ඔව්. මේක Apple ecosystem එකට එන add-on එකක් විදිහට. දැන් එයාලගේ අපි දන්න iPad OS එක තියෙනවා. කඩලා මේක OS වෙන් කරගන්නවා. ඒතරු දැන් Vision OS එක එහෙම නැත්නම් අපි අපි සාමාන්‍ය ඔය programming වලදී අපිට ඉන්නේ XR OS කියලා. ඒතර මේ operating system එක මොන විදිහ ලාභයක් ඉස්සරහට Apple ලට ගෙනල්ලා දෙයිද මේකෙන් එන apps වලින් අනම්මනම්.
ඒක ඒ ගැන මම ටිකක් skeptical. මොකද මේ දැන් හිතන්න iPad OS එක තියෙනවා Mac OS, iOS ඒවා ලොකු user group එකක් ඉන්නවා. මට තාම sure නැ මේකට කොච්චර ලොකු user group එකක් ඉඳීද කියලා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය ඒක පැත්තක එහෙම බැලුවොත් කෙනෙක් හිතේ මේකේ ලොකු ලාභයක් නැ ගන්න නැහැ කියලා. හැබැයි මේක පාවිච්චි කරන group එක මොන වගේ group එකක්ද? ඒගොල්ල ලොකු purchasing power එකක් තියෙන, ඒක ලොකු corporations වලට වැඩ කරන very sensitive jobs කරන කට්ටිය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කැමති වෙයි ලොකු subscription ඒවා ගෙවන්න ඒගොල්ලගේ වැඩ මේක කරගන්න. මොකද දැනටත් අපිට ගොඩක් වෙලාවට development වලට push කරන අපේ දින existing applications port කරන්න පුළුවන්. ඒතර මේ applications power පුළුවන් තරම් vision OS එකට හදන්න කියලා අපල්ලා push කරනවා. අන්න ඒක ඒක තමයි කෝසල ජොලිම වැඩේ. දැන් හිතන්න ඔක තාම ඇවිල්ලාවත් නැහැ. ඕගොල්ලන්ටවත් test කරන්න විදිහක් නැහැ. හැබැයි app developers ලා විදියට මම දැන් දකින්න මේ මනුස්සයා දවස පුරා ඔය ඕකට තමයි app හදන්නේ. මොකද ඒ අවුරුදු වෙන හැඩත් එක. මොකද හේතුව තියෙන්නේ දැන් දැනටත් ලොකු දැන් මම බලද්දිත් දැනට ලොකු පුරා developer centers කීපයක් open කරලා තියෙනවා. ඉතින් ඒවයි bookings උත් ගොඩක් ඒවා ඉවරයි. නමුත් booking එකක් මේගොල්ලෝ දෙන්නේ අපේ app එක test කරලා බලලා ඒක verify කරලා සහ අපි apps කීපයක් submit කරාම එතනින් ඉවර තමයි selected. ඉතින් හැබැයි ලොකු ඉල්ලුමුකුත් ඒ දැනටත් developers ලාගේ පැත්තෙන්වත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකයි මම අහන්නේ මේක අර කොයි වගේ මාකට් එකක් වෙයිද කියලා ඉස්සරහ කොහමද අර මාකට් එක ලොකු නම්බර් එකක් වෙන එකක් නෑ පොඩි නම්බර් එකක් වෙයි හැබැයි ඒ මාකට් එක ඇතුලේ ගොඩක් සල්ලි තියෙයි මොකද හොලෝලෙන්ස් ලා කවුද අප්‍රෝච් කරන්න කියලා බලන්න ලෝකෙ තියෙන ලොකුම කම්පැනි ඉන්ඩස්ට්‍රියල් මෙකැනිකල් කම්පැනිස් Google ක්ලාස් එක ෆේල් වුණාට පස්සේ කොමර්ෂල් මාකට් එකේ ඒගොල්ලෝ කියන්නේ කෝපරේට් මාකට් එකට ඒකේ පාවිච්චි කරන ලොකු කම්පැනිස් ඒගොල්ලෝ ස්පෙන්ඩ් කරන්න කැමති ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳනවා නම් ඉතින් මම හිතනවා අර වගේ ප්‍රශ්න විසඳන්න මේකට පුළුවන් බලන්න පවර් සප්ලයි එක එහෙම දැනට මම දැක පොඩි නිකන් අප්සෙට් තනත් තමයි පවර් සප්ලයි එක. ඒකට මම හරි ක්‍රමයක් හදාගන්න මේ අපිට ඒ වගේම දැන් මේක ජෙනරල් ඔඩියන්ස් එකකට එහෙම නැත්නම් මාස් ඔඩියන්ස් එකකට ආවොත් ඒ අයට තව දැන් අපි දන්න ස්පෙෂල් කම්පියුටින් හරි ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ ඉන්ටරැක්ෂන්ස් අපේ ඩේ ටු ඩේ වැඩවලට තව කොයි වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් වේවිද? ඒක මෙහෙමයි. දැන් නිකන් අපිට මම කියන්නේ එදිනදා යනකොට අපිට එයාපෝට් එකේදී මේක දාගෙන යන මිනිස්සු ගොඩක් එහෙම හම්බෙයි කියලා. හැබැයි අපිට මේකෙන් තව මොන හරි අලුත් කැලලක් එහෙම නිකන් සාමාන්‍ය අපේ පාවිච්චි කරන ඇප්ලිකේෂන්ස් වලට වෙනසක් වෙයි. Definitely. දැන් හිතන්න අපි මූවිස් බලනවා. මූවි එකක් බලද්දී හොඳ ඉමර්සිව් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මීඩියා කන්සම්ෂන් හොඳ මීඩියා කන්සම්ෂන් ටූල් එකක් වෙයි. ගේම් එකක් ස්පෝර්ට්ස් බලද්දී හොඳ මීඩියා හොඳ ඒ කියන්නේ ඇත්තටම වාගේ ගෙදර මේ ප්‍රොඩක්ට් එක හොඳට පොලිෂ් කරලා පවර් සප්ලයි එකත් සෝට් කරලා ආවොත් එහෙම අපි ගෙවල් අපි දැන් ටීවී එන්නේ ලොකු වෙනානේ 55 85 එහෙම ඕනේ නැති වෙයි ඕන සයිස් ටීවී එකක් ස්ට්‍රෙච් කරලා දාගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේ අනේ ඒකම තමයි මගේ ඊළඟ ප්‍රශ්න. මම දැන් ආදිතිය දැන් මේ වගේ ප්‍රොඩක්ට් එකක් දැන් අපිට මේ වගේ ෆුල් ෆ්ලෙජ් ප්‍රොඩක්ට් එකක් ආවොත් ඉස්සරහට අනිත් ඩිවයිසස් වලට තියෙන ඉල්ලුම අඩු වෙයිද? උදාහරණයක් Apple ලාගේ ඩිවයිස් වලට අපි තෝ මේක ඉකෝසිස්ටම් එකත් එක්ක ටයිට්ලි තියෙනවා ඒක හරි. හැබැයි Apple Watch එකට තියෙන එක, iPhone එකට තියෙන එක, iPad එකට තියෙන ඩිමාන්ඩ් එක මේක නිසා අඩු වෙයිද? Apple ලගේම TV එකක් නැහැ නේද? Apple TV තියෙනවා. Apple ලම හද TV. Apple TV තියෙනවා, display එක නැහැ. නමුත් hard box එකනේ. Box එකනේ තියෙන්නේ. TV screen එකක් හදලා නැහැ. iPhone එකට තියෙන එක මම හිතන්නේ අඩු වෙයි කියලා. මේ මොකද දැන් iPhone එකෙන් අපි YouTube video එකක් බලන්නේ වෙන option එකක් නැත්තම්මනේ අපි එක්ක එක ගන්න බලන ලැප්ටොප් එකකට MacBook එකකට නැත්තම් iPad එකකට. එතකොට ඊටත් වඩා ලොකු එකක් සමහර මෙහෙමයි. ඕක Apple ලා වගේ මාකට් එක කැනිබලයිස් නොවුනත් වෙන මාකට් කැනිබලයිස් වෙන්න පුළුවන්. ඊටි වෙලා දිනන අපි දන්නවනේ වෙන මාකට් කැනිබලයිස් වෙන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එකෙන්ද සමහරට මේ මූවි තියටර්ස් වලට මිනිස්සු යන එක අඩු වෙන්න පුළුවන්. මේක පොලිෂ් වෙලා આવත් එහෙම ඒ ඌමනාවක් නැති වෙන්න පුළුවන් යන්න. ඔව් මේ ඉතින් අනේ කොහොමද මම දැන් එතකොට අර කියන්නේ අලුතෙන් පාට් එකක් ඕපන් වෙනවා වගේම තියෙන එකකට පොඩි ලිමිටේෂන්ස් ටිකක් වැටෙන්න පුළුවන් ඉස්සරහ බ්ලොක්බස්ටර් වැහුවනේ. ඔව්. ඉතින් ඒව හැටි ඉතින්. ඊට අමතරව මලී දැන් මේ ප්‍රොඩක්ට් එක Apple ලා මාකට් එකට එවන්නේ මම හිතා තියෙන්නේ දැනට ප්ලෑන් එක තියෙන්නේ ලබන අවුරුද්දේ කාලෙක එවන්න තියෙන්නේ. ඒ වෙද්දි ඔයා හිතන විදිහට තව චේන්ජ් වෙන ඕන දේවල් මොනවද? මෙහෙමයි මට දැනට පෙනිච්ච හැටියට අර ඔයාගේ ඩවුට්ස් මට තියෙනවා තර්මල් ඩිසයින් එක ගැන. අපි හිත මේක සෝට් කරගත්ත කියලා එක දැන් සෝට් වෙයි කියලා කියන සම්භාවිතාවය වැඩි. design wise වයි තමයි මේක වෙනසක් වෙන්න ඕනි කියලා නැත්තම් මට ලොකු ප්‍රශ්නයක් නැහැ. මට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද මේ අර disconnected feeling එකත් අයින් කරන්න ඒගොල්ලෝ මහන්සිලා තියෙනවා. එළියෙන් display එකක් දාලා මෙන්න මෙහෙම දෙයක්. මම මේ product එක ගැන study කරද්දී development portals වලින් සහ යනිත් users ලගේ experience එක ගත්තාම අර touch feeling එක තියෙන එක තියෙනවානේ. ඒක නැතිකම මේක පොඩි අඩුවක් විතර. මොකද අපි hand gestures නේ පාවිච්චි කරන්නේ. ආ
එතන සමහර යූසර්ස් ලාගේ තියෙන දේ තමයි දැන් මම මෙහෙම අල්ලනවා හැබැයි මට තේරෙනවා වක්රිය යනවා කියලා බට් ඒක අතනින් පෙන්නනවා දැන් උදාහරණයට අපි ඊතම AR එකකදී දැන් සමනලිය කියලා තේ වාහනයක් පෙන්වන්න පුළුවන් හැබැයි මට ඒක ෆීල් වෙන්නේ නැහැ හැබැයි දැන් අපි වෙන කන්ට්‍රෝලර්ස් පාවිච්චි කරලා අපිට පොඩි එතනින් පොඩි සිග්නල් එකක් දෙනවා මෙහෙම දැන් ඕකට කන්ට්‍රෝලර්ස් අපි දැක කන්ට්‍රෝලර්ස් ප්ලග් කරන්න පුළුවන් අපිට දැනටත් ඒ කියන්නේ එක්සිස්ටිං කන්ට්‍රෝලර්ස් මෙහෙම ඕකේ ultimate level එක අපි discuss කරලා තියෙන ultimate level එක brain computer interface. එතකොට ඒ සමනලය මෙතන වැහුවා කියන feeling එක අපේ brain එක nerves tap කරලා දෙන්න පුළුවන්. ඒක තමයි ultimate level එක. හැබැයි මට හිතනවා Apple මේ දරලා තියෙන උත්සාහය ඇතුලේ ඒගොල්ලෝ controllers encourage කරන එකක් නැහැ කියලා මේ device එකත් එක්ක. මොකද control එක අර tracking එකම මාර හරිම මහන්සිලා තියෙනවා. ඔව් කියන්නේ කොච්චර මහන්සිලාද කියලා පේන ඕක පොඩ්ඩක් engineering වලට ගිහින් බලමු. ಐ ಟ್ರಕಿಂಗ್ ಅಲ್ಲಿ ಕೊಚ್ಚರ ಮಹಾನ್ಸಿ ಏಕೆ ಮೆಚ್ಚರ ಮಹಾನ್ಸಿ ಆ ಆಪ್ಟಿಕ್ ಐಡಿ ವಗೆ ದೇವಾ ನಾನು ದಕಲ್ನೆ ಕೌರುತೆ ಏಕೆ ಮೆಚ್ಚರ ಮಹಾನ್ಸಿ ವೇಲಾ ಆಯಿಮ ಕಂಟ್ರೋಲ್ ಯಾ ಕತಟ ದೇಯಿ ಕಿಲ ಮನ್ ಹಿತಂಗ್ ನೆ ಮೊಗ ದೆನ್ ಮಮ ಟ್ರೈ ಔಟ್ ಕರ ಮೇ ಸಿಮ್ಯುಲೇಟರ್ ಗೆಮ ಸಿಮ್ಯುಲೇಟರ್ ಗೆ ಬಾಬಾ ಸಹನ ಮಾರ ಹೊದರ ತಿನಾ ಅಪಿ ದಾನಿತ ಅರ ಡಾರ್ಕ್ ಎನ್ವೈರನ್ಮೆಂಟ್ ಏಕ ಲೈಟ್ ಎನ್ವೈರನ್ಮೆಂಟ್ ಏಕ ಎತರಿ ಗೆಹಮ ಡಿಫರೆಂಟ್ ಎನ್ವೈರನ್ಮೆಂಟ್ಸ್ ಅಪಿ ಟ್ರೈ ಔಟ್ ಕರ ದಿಲಾ ದಿನಾ ಸಿಮ್ಯುಲೇಟರ್ ಗೆ ಅತುಲೇ ಬಾಬಾ ಇತಿಂ ಕೆನ್ ಎನ್ಕರೇಜ್ ಕರ ದಿನೇ ಈಕ ಈವಟ ಹರಿಯನ್ ವಿದಿರ ಹದಾ ಗನ್ನ ಸಹ ದೆನ್ ಡಿಸೈನ್ ಲ್ಯಾಂಗ್ವೇಜ್ ಏಕ ಪೊಡಿ ವೆನಸಕ್ ತಿನಾ ಹಗ design language එකකට apps වල තියෙන අර translucive එක ඒ දේවල් පොඩ්ඩක් වෙනස් අපි general applications වල තියෙනවට වඩා අර පොඩි embossment එක පොඩ්ඩක් තියෙනවා අපව ඒ දේවල් design language එකේ යම්කිසි වෙනසක් වෙයිද ඉස්සරහට මෙහෙමයි දැන් මම දැකපු දැනට දැකපු demos වල හැටියට මේකේ project වෙන්නේ 2D plane එකම තමයි මම කීපයි දැක්කේ 3D object එකක් ඒක මෙහෙමයි මල්ලි දැන් ඔක මම technically පැත්තෙන් ගත්තොත් අපේ දැන් අපි පාවිච්චි කරනවා AR kit 6 එක දැන්ට තියෙනවා. AR kit 6 එක මේ මොකද Apple ලගේ මේ vision pro එක කියන්නේ මේ එක දවසක දෙහික වැඩක් නෙමෙයි. මේක අවුරුදු ගානක ඉඳන් මොකද AR kit එක Apple introduce කරන්නේ iPhone 6s එකේ තමයි minimum වැඩ කරන්නේ. ගොඩක් කාලයකට කලින්. එතකොට එතන ඉඳන් චුට්ට චුට්ට ඇවිල්ලා AR kit 6 එක දැන් යනකම් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා ඔය slam වගේ technologies අපි ඔය මේ media වලදී පාවිච්චි කරන මොනවාද volume වගේ දේවල් වලට පාවිච්චි කරන slam වගේ දේවල් කියන්නේ simultaneous localization and mapping වගේ technologies සහ AR kit 6 එකේ තියෙනවා ඊටමතර 4K videos map කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ technology එහෙම තමයි පාවිච්චි කරන්නේ මෙයාලා අර වැඩේට. සහ වාගේ තියෙන 3D objects ඔයාලට real world එකට blend කරන්න පුළුවන්. Blend කරන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලට අපි develop කරන apps මන් දෙක demos වල තිබිච්ච ඒවා 2D plane එක floating 2D plane එක වැඩ කරා. ඒක හේතුව එකක් මොකද developers ලානේ ගොඩක් වෙලාට මේ වැඩේට එන්නේ. ඒතර developers ලා 3D පැත්තෙන් අඩු වෙලා තමයි මේක වෙන්නේ. ඉතින් හැබැයි ඇත්තටම අපි 3D පැත්තක් කරනවා නම් මේක directly 3D එකක් කරන්න capable. දැන් හිතන්න දැන් i message call එකක් එනකොට අර floating 2D එක sorry FaceTime එකක් එනකොට 2D plane එක නැතුව ඒක elements ටිකක් capable. වැඩේ කේපබල් හැබැයි මම තාම එහෙම දැක්කේ නැහැ මම දන්න ඩිවෙලොපර් කිට් එකේ එහෙම ඒවා කරන්න ඉඩ දීලා තියෙනවා 3D අපිට AR ඔබ්ජෙක්ට් එහෙම ප්ලේස් කරන්න පුළුවන් يعني උදාහරණයක් දැන් මගේ වින්ඩෝ එක තියෙනවා මට පුළුවන් මේ ෂූටින් තව ඔබ්ජෙක්ට් එකක් ඉදන් ප්ලේස් කරගන්න and දැන් මේක ඔයා දැන් මේක ඩිවෙලොප් කරන් යන හින්දා පොඩි ප්‍රශ්නයක් අහන්නේ දැන් FaceTime call එක 3D render කරපුව එබෙටා කෙනෙක් නෙන්නේ. ඒකේ තත්ත්වය ඔයාලට පුළුවන් ද මොනවද assess කරගන්න? නෑ ඒක මෙහෙමයි. දැන් අපිට බලන්න බෑ මොකද app එක තියෙන්නේ නැහැ ඒකේ. emulate එකේ අපිට call ගන්න බැරි නිසා හැබැයි somewhat good ඒක අපිට perfect කියන්න බෑ අර skin tones අනම් මන සහ ඒක කොහොම වෙයිද දන්නේ මේ brown skins වලට අපේ වගේ මේ මොත් තියෙනවා මේ ප්‍රශ්නෙත් තියෙනවා සහ ඔයා හිතන්නකෝ මොකද අර 3D recording කරන feature එක අර lidar වලින් කරන එකද lidar right අර මේ face එක සම්පූර්ණයෙන්ම කරලා ඒක එකක් සහ ඔයාට මේ environment එක 3D map කරන්න ඕන කරගන්න ඒක පොඩි genre අපි නිකන් ගත්තොත් iron man රෙකෝඩ් කරලා තියෙන දූට රෙකෝඩ් කරන්නේ අර ඒ වගේ ෆීලින්ග් එකක් තමයි මේ මෙහෙම ඒක එක්සිස්ටින් ටෙක්නොලොජි එකක් ඒක ඇප්ලිකේෂන් එක දැන් මේ අපි බලන්න කොහොම මෙහෙම අපිත් උක මොකක්ද ඒකට පාවිච්චි කරාම මට මතකයි ඒ මොකද්ද ගෙදරක දිග පල්ලක් මෙන්න ගන්න එක පාරක් ලයිඩර් සරණ තියෙනවා ඔව් එතකොට දැන් මේක වෙලා තින්නේ අර ලයිඩර් පාවිච්චි කරලා මේකම 3D රෙකෝඩ් කරන්න පුළුවන් දැන් දැන් උදාහරණයකට ඒගොල්ලෝගේ අර ඩෙමෝ එකක පෙන්නන්න පොඩි එකාගේ බර්ත්ඩේ එක වෙලාවදී ඒක 3D රෙකෝඩ් කරනවා පස්සේදී එයාව ඒ එන්වයරන්මන්ට් එකට බ්ලෙන්ඩ් කරලා පෙන්නනවා ඔව් මේ මෙහෙම ඒව එක එක මාර ඇප්ලිකේෂන්ස් තියෙන්න පුළුවන් මේ අපි තාම දන්නේ නැහැ හොඳ අපි තාම දන්නේ නැහැ දැන් රෝල් අවුට් කරලා බලන්න එපා කොහොමද මිනිස්සු අන්තිමට පාවිච්චි කරන්නේ කියලා දැන් Instagram ආපු කාලේ කොහොමද තිබුණේ දැන් කොහොමද තියෙන්නේ අපි දන්නේ නැහැ ඒ evolution එක අපිට කියන්න අමාරුයි ඉතින් මෙයාලා මේක දැන් developers ලා push කරන විදිහත් එක්ක මේක කොයි වගේ වෙයිද කියලා market segment එක පොඩි උනා තරව ඉස්සලක වගේ
සමහර විට නිෂ් මාකට් එක ඇතුළේ ලොකු ඉකොනොමිකල් ලාභයක් තියෙන්න පුළුවන් මම දැන් මොකද දැනටත් ඩෙවලොපර්ස් ලා ගොඩක් මේකට උනන්දු වෙන්නේ. ඉතින් කොහොමදත් මම හිතනවා ඔයාලට පොඩි අයිඩියාක් එන්නේ නැති කියලා මේ ඔග්මෙන්ටඩ් රියැලිටි සහ මේ Apple Vision Pro එක ඉස්සරහට එන එකත් එක්ක මාකට් එක මොන වගේ වෙයිද? ඒකට ඉස්සරහට ඩෙවලොපර්ස් ලා මොන වගේ වෙයිද? ඉතින් අපි බලමු ලංකාවටත් ඔය වගේ device ඉස්සරහට එයි. ලංකාවේ සමායට use cases පාවිච්චි කරන්න ලැබෙයි එහෙම කියලා. ඉතින් මේකේ ප්‍රැක්ටිකල් තමයි මේවා වෙන්නේ කොහොමද කියන එක ගැන මම පොඩ්ඩක් තව ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අද වීඩියෝ ටාවට thank you Malinda. ඉතින් අපි වෙනදා වගේ මතක් කරනවා. ඉතින් ඔය Apple ecosystem එකේ ඉන්නවා නම් iPad එකක්, MacBook එකක්, iPhone එකක් මොනවාරි පාවිච්චි කරනවා නම් ඉස්සරහට අපේ channel එකත් එක්ක රැඳලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.